අයිබෝන් හැමෝටම අරගලයට ජය වේවා කියන ගමන් අපි අද වැඩේ පටන් ගමු. මම අද කියලා දෙන්න යන්නේ ඔයාලට අරගලයක් කරන වෙලාවට අපිට ඉතාමත් වැදගත් වෙන බැනර් එකක්, කටවුට් එකක්, නැත්නම් පෝස්ටර් එකක් කොහොමද ලියාගන්නේ? අරගලයකට ගැලපෙන අකුරු ටිකක් කොහොමද අපි ලියාගන්නේ කියලා. අරගලයක් කරන වෙලාවට අපිට ඉතා වැදගත් දෙයක් තමයි මේ පෝස්ටර්. පෝස්ටර් ලියාගන්න අපි විවිධ සටන් පාඩ පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට මේක print out ගන්න අවස්ථාවක් තියෙන. ඒ වුණාට ආකර්ෂණීය වැඩියෙන් ගන්න පුළුවන් විදිහට සටන් පාඩ අතින්ම ලියනවා නම් තමයි හොඳ. අපි බලමු කොහොමද මේ සටන් පාඩ ලියන්නේ කියලා. මම අද ඔයාලට කියලා දෙනවා මේ සටන් පාඩ ලියනකොට ඔයාලා අකුරු පාවිච්චි කරන්න ඕන විදිහ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මම මේකෙදි පාවිච්චි කරන්නේ වතුරෙන් දිය කරන්න පුළුවන් පාට. ඒ කියන්නේ ඉමල්ෂන් වර්ගයේ වෝටර් බේස් පේන්ට් එකක් තමයි මම මේකෙදි පාවිච්චි කරන්නේ. ඔයාලට කැමති නම් භූමි තෙල් වලින් හෝ ටිනර් වලින් කලවම් කරන ටින්ටක් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. වතුරෙන් කලවම් කරන මේ වගේ පේන්ට් එකක් පාවිච්චි කරන එක ටිකක් පහසුයි. මොකද ගෑ වුණාම පිහදා ගන්න, හොද ගන්න එහෙම ලේසි හින්දා මම මේකෙදි පාවිච්චි කරනවා වතුරෙන් දිය කරගන්න පුළුවන් පාට එකක්. ඔයාලට කැමති වර්ණයක් ගන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරන්න. අපි ඊට පස්සේ පොඩ්ඩක් ලියලා බලමු. මෙතනදී මේකේ පින්සල ගොඩක් වැදගත් වෙනවා. මේ බලන්න මම පෙතලි පින්සලක් තමයි පාවිච්චි කරන්නේ. මේකත් පෙතලි පින්සලක්. මේ කෙඳි ටික හොඳට මේ තියෙන්න ඕනේ ෆ්ලැට් වෙලා, ඒ කියන්නේ පෙතලියට. එතකොට තමයි අපි අකුරු ලස්සන වෙන්නේ. මෙන්න මේ විදියටයි මේක තින් තරම් මේ විදියට හොඳට පිහදාලා පින්සල කරකවන්නේ නැහැ. අත එකම විදිහකට තියාගෙන පින්සල හරවන්නේ නැතුව අත හරවමින් තමයි ලියන්නේ. පින්සල කරකවන්න එපා මේ විදිහට. එතකොට තමයි මේකේ අකුරේ සමහර තැන් මහතටත් අනෙක් තැන් හීනියටත් එන්නේ. වතුර ටිකක් මදි වගේ. මම නැවතත් වතුර ටිකක් එකතු කරගන්නවා. මොකද එක පින්සල් පාරෙන් මේක ලියන්න ඕනේ. නැත්තම් එහෙම එක උඩ පින්සල් පාරවල් කීපයක් යෙදුවොත් එහෙම මේකේ මේ අකුරේ තියෙන ලස්සන නැතුව යනවා. ඉතින් මේකට අතේ හුරුව ගොඩක් වැදගත් වෙනවා. ඕන කෙනෙකුට මේක ඉතා ඉක්මනින් පුරුදු වෙන්න පුළුවන්. සරලයි අකුරු. අකුරේ තියෙන සියලුම හැඩතල අපි මේකෙදි පාවිච්චි කරන්නේ නැහැ. සරල හැඩතල ටිකක් පාවිච්චි කරන්නේ. මෙන්න බලන්න මේ විදිහට අරගෙන පින්සල හරවන්නේ නැතුව මේ ආකාරයෙන් ඇඳ ගන්න පුළුවන්. පින්සල කිසිම ලේකින් කරකවන්න එපා. හරි. ඊට පස්සේ මේකට අපි කියන්නේ අකුරු ලියනවා නෙමෙයි, අකුරු අඳිනවා. පෝස්ටර් එකක් බැනර් එකක් අඳිනකොට අකුරු ලියන්නේ නැහැ. පින්සල් වලින් අකුරු අඳිනවා කියලා කියන්නේ. මොකද අකුර අපි ලියනකොට පිළිවෙලකට එක තැනකින් පටන් අරන් අනිත් තැනට යනකම් ඒ අකුර නොනවත්තා ලියාගෙන යනවා. හැබැයි අකුරු අඳිනකොට එහෙම නැහැ. පින්සලට හුරු විදිහට, අතට හුරු විදිහට, පින්සල හසුරවන්න පහසු විදිහට අකුරේ යම් යම් තැන් වලින් පටන් අරගෙන තමයි අපි මේක ලියන්නේ. සමා වෙන්න අඳින්නේ. අකුරු මං එක එක තැන් වලින් පටන් ගන්න. ඒක ඔයාලා ටික දවසක් අඳිනකොට මේක ඉතාල ලේසියෙන් පුරුදු වෙනවා. අකුරට පහසු තැන්, අපේ පින්සල හසුරවන්න පහසු තැන් වලින් ඒ අකුර පටන් ගන්න ඕනේ. අතේ හුරුව මේකෙදි ගොඩක් වැදගත් වෙනවා. අපි පොඩි වැකි ටිකක් ලියලා බලමු කොහොමද මේවා ලියන්නේ කියලා. මේ වැකි ලියනකොට කඩදාසියේ තියෙන මේ අවකාශය භාවිතා කිරීම ගොඩක් වැදගත් වෙනවා මේ වගේ. මොකද උද්ඝෝෂණයක් වගේ වෙලාවකදී මේ ගොඩාක් මේක රචනා වගේ මේක ඇතුලේ ලියන්නේ අපි. ඉතා කෙටියෙන් සරලව තමයි අපිට අවශ්‍ය දේ සටහන් කරන්නේ. එතකොට ඒක දකින්න කෙනෙකුට ඉතා ඉක්මනින් ඒක කියව ගන්න පුළුවන්. පෝස්ටර් එකේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි ඒක ඉක්මනින් අවබෝධ කරගන්න එක. ඒ හින්දා පෝස්ටරේට අකුරු දානකොට ගොඩාක් පුරවල අකුරු දාන්න එපා. පුළුවන් තරම් හිස්ටැන් තියෙන්න, කඩදාසිය හොඳට බැලන්ස් වෙන්න මේ අකුරු පාවිච්චි කරන්න. එතකොට ඔයාලගේ පෝස්ටර් එකේ ආකර්ෂණය තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. මම මේකේ පෝස්ටර් දෙකක් ලියනවා. මොකද කඩදාසිවල හිඟයක් තියෙනවා රටේ හැමතැනම. ඒ හින්දා මම මේක පෝස්ටර් දෙකම එකක ලියන්නේ. ඔයාලා දෙකක ලියන්න.
කාණ්ඩ අකුර පටන් ගන්න තැන සහ ඉවර කරන තැන එක පාරින් ලියලා දාන්න ඕනේ. පින්සල හරවන්න නැතුව එකම විදිහකට තියාගෙන අකුරු ඇදලා එළියට දාන්න පුළුවන් තැන්වල බය නැතුව අකුරු එළියට ඇදලා දාන්න. දැන් ලයන්න ලියපු විදිහෙම අකුරු හොඳට ඇදලා දාලා තියෙනවා. හයි වා යන්න එහෙම. ඒ වගේ තැන් ටිකක් එළියට දාපුවම මේ පෝස්ටර් එක ලස්සන වෙනවා. හරි මම දැන් දෙවෙනි පෝස්ටර් එකට අවශ්‍ය අකුරු ටික ලියන්න හදන්නේ. හොඳයි ඔයාලට මේ විදිහට විවිධ අකුරු ලියලා ඔයාලට ලස්සන පෝස්ටර් කිහිපයක් ඇඳ ගන්න පුළුවන්. ඉතින් මම ඊළඟ කඩදාසිය අරගෙන ඔයාලට කියලා දෙන්නම් කොහොමද විවිධ අකුරු ලියන්නේ කියලා. මම මෙතන මේ වැකියක් කඩදාසියට බැලන්ස් කරගන්න හැටි මම ඔයාලට කියලා දුන්නේ. අපි ඊළඟට බලමු කොහොමද විවිධ අකුරු ලියාගන්නේ කියලා.
ඉතින් මං හිතනවා මං අද කියලා දුන්න දේෙන් ඔයාලට යමක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලත් මේ වගේ ක්‍රියේටිව් පෝස්ටර් එකක් ලියාගෙන අරගලයට සම්බන්ධ වෙමු. අරගලයට ජය වේවා.